සුබ දවසක් වේවා හැම දිනාටම මිනිසුන්ව විනෝදයටපත් කරන්න වගේම ජනප්‍රිය තරුවක් වෙන්න මැජික් ශිල්පීන් ඕනෑම විදිහේ අනතුරුදායක දෙයක් කරන්න උනත් පෙළඹෙනවා. ඒ වගේ මැජික් ශිල්පීන්ගේ මැජික් දැකලා අපි උනත් පුදුම වෙනවා. ඉතින් අද කතා කරන්න යන්නේ ඒ වගේ මැජික් කීපයක් කරන ආකාරය පිළිබඳව ඔබව දැනුවත් කරන්න. රැඳිලා ඉන්න වීඩියෝව අවසාන වන තෙක් යමු අද වීඩියෝවට. ජීවිතයත් මරණයත් අතර කරන මැජික් එකක් කියලා බලන් ඉන්න අයට හිතෙන ප්‍රසිද්ධ මැජික් එකක් කරන හැටි තමයි දැන් කියන්න යන්නේ. මේ යකඩ කණු භාවිතා කරලා වේදිකාව මත උස තැනක් හදලා තියෙනවා. එහි උඩ ලී වලින් හදලා තියෙන පෙට්ටියක් තියලා මේ මැජික් ශිල්පියාගේ අත් මාංචු දැම්මල් දාලා බැඳලා මේ පෙට්ටිය ඇතුළට දාලා විවෘත කරන්න බැරි වෙන්න සීල් කරනවා. පසුව ලී පෙට්ටිය එල්ලලා තියෙන කඹේ ගිනි තියනවා. මැජික් එකේ විදිහට මේ මැජික් ශිල්පියාට කරන්න තියෙන්නේ මාංචු ලිහාගෙන කඹේ ගිනි අරගෙන කැඩිලා යන්න කලින් මෙතනින් බේරෙන එක. මෙතනින් බේරෙන්න බැරි වුණොත් කඹේ ගිනි අරගෙන පෙට්ටිය කඩන් වැටිලා පහළ තියෙන උල්ලල ඇනිලා මැරෙන්න වෙනවා. හැබැයි මේ මැජික් ශිල්පියාගේ මැජික් එක බලන් ඉන්න සියලු දෙනාට බලා ගන්න පුළුවන් උනේ හිතා ගන්නවත් බැරි දෙයක්. මේ මැජික් ශිල්පියා මාංචු ගලවගෙන ටික වේලාවකින් ලණුව කැඩිලා පෙට්ටිය ටිකක් පහළට වැටෙනවා බලා ගන්න පුළුවන්. හැබැයි මේ විශ්මයජනක කාරණේ වෙන්නේ කවුරුත් නොහිතපු විදිහට උඩ හිටමු මැජික් ශිල්පියා විනිශ්චය මණ්ඩලය ළඟින් මතුවෙන එක. ඉතින් මේ මැජික් එක කළේ කොහොමද බලමු. මෙහි ලණුව කැඩිලා පෙට්ටිය ටිකක් පහළට එනවා අපිට බලා ගන්න පුළුවන්. මෙතන තියෙන අඳුර නිසා පේන්නේ නැති වුණත් මේ යකඩ කණු වලට සම්බන්ධ කරලා සීසෝවක් වගේ කොටසක් නිර්මාණය කරලා තියෙනවා. මාංචු ලෙහාගත් පසු මේ පුද්ගලයා ලී පෙට්ටියේ තියෙන හිඩසකින් අපිට නොපෙනෙන්න හදපු සීසෝ වගේ කොටසකින් පහළට එනවා. ඉන්පසු රහස් මාර්ගයකින් විනිශ්චය මණ්ඩලය පිටිපස්සට ඇවිත් මිනිසුන්ව පුදුම කරන එකයි කරන්නේ. අපිට හිතාගන්නවත් බැරි මැජික් කරන මැජික් ශිල්පියෙක් තමයි ඩේවිඩ් කියන්නේ. ජීවිතයේ පරදුවට තියලා වැඩ පෙන්වන මැජික් ශිල්පියෙක් තමයි මොහු. ඉතින් මෙහෙම කරන ඩේවිඩ් රූපවාහිනී නාලිකාවක කරපු මැජික් එකක් නිසා ලෝකෙම මෙයා ගැන කතා වෙන්න පටන් ගත්තා. ඒ මැජික් එක තමයි වතර වීදුරුවක් බීවට පස්සේ අපිට හිතාගන්නවත් බැරි විදිහට පණ පිටින් ඉන්න ගෙම්බන් කටින් එළියට එන්න ගන්නවා. ඒක දකින හැමෝම පුදුම වෙනවා. අපි හැමෝම අල්ලන්නවත් අප්පිරිය කරන ගෙම්බන්ව මේ මැජික් ශිල්පියා කොහොමද කටින් එළියට ගත්තේ? ඔයාලටත් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඇත්තටම කියන්න වෙන්නේ මෙහි කිසිම ඇස් බැඳුමක් නැහැ කියන එක තමයි. මොකද ඔහු ගෙම්බන්ව අතේවත් කටේවත් හංගලා තිබුණේ නැහැ. මේ වැඩසටහන ආරම්භ කරන්න කලින් ඔහු ගෙම්බන්ව ඇත්තටම ගිලලා එයාගේ බඩ ඇතුලේ තියාගෙන ඉන්නවා. මේක කොහොමද යථාර්ථයක් වෙන්නේ කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. 90 දශකයේ හජී අලී කියන මැජික් ශිල්පියෙක් එයාගේ බඩ ඇතුලේ භූමි තෙල් සංගවගෙන ඉඳලා ඒවා එළියට අරන් මැජික් එකක් කරලා හැමෝම පුදුම කරලා තියෙනවා. සමහර මැජික් ශිල්පීන් මාළුවන්ව පවා කටෙන් එළියට ගන්නවා. මේවා දැකලා තමයි මාස 6ක් තිස්සේ පුහුණු වීම කරලා මොහු තමන්ගේ ආහාර මාර්ගයේ තියෙන මාංශ පේශි පාලනය කරන්න ඉගෙනගෙන මේ මැජික් එක කරලා හැමෝම පුදුම කරවලා තියෙන්නේ. රිචඩ් ජෝන්ස් කියන බ්‍රිතාන්‍ය සොල්දාදුවෙක් වන මැජික් ශිල්පියෙක් කළ මැජික් එකක් ගැන තමයි දැන් කියන්නේ. ඔහු මැජික් එක කරන්න භාණ්ඩ දෙකක් අරන් එනවා. ඒ තෑග්ගක් විදිහට ඔතපු බෝතලයක් සහ පොතක්. ඒ පොත තුළ විනිසුරුවන් 4 දෙනාගෙම පින්තූරයක් තිබෙනවා. පසුව ඔහු අවශ්‍ය ඕනෑම තැනකින් ඔහුව නවත්තන්න කියලා විනිසුරුවරයෙකුගෙන් ඉල්ලා සිටිමින් පොතේ පිටු පෙරලන්න පටන් ගන්නවා. ඔහුට නවත්තන ලෙස කිව්වට පසු එම පින්තූරය පිටු අංකයට ඉහලින් විනිසුරුවරිය නැවැත් වූ ස්ථානයෙන් තබනවා. එම පිටු අංකය සහ එම පිටුවේ පළමු වචනය මතක තබා ගන්නා ලෙස විනිසුරුවරියට පවසන ඔහු එම පින්තූරයේ සාක්කුවේ දමා ගන්නවා. පසුව ඔහු පොතගත් බිල්පත එළියට අරන් හැමෝම ඉස්සරහ පෙන්නලා කියන්නේ පොත සඳහා වැය කළ මුදල ආපසු ලබා දෙන්න කියලා. ඉන්පසුව ඔහු බිල්පත ෂණිකව මුදල් බවට පත් කරනවා. දැන් ඔහු විනිසුරුවරියගෙන් අහනවා කලින් මතක තබාගත් පිටු අංකය. ඒ පිටු අංකය 176 කියලා ඒ පවසනවා.
රිචඩ් ඔතාගෙනාව තෑග්ග දිග ඇරලා බලන විට ඒ තුල තිබුණේ බෝතලයක්. ඒ බෝතලය ඇතුලේ කඩදාසි කැබැල්ලක් තියෙනවා. ඔහු බෝතලයේ ෂණයකින් විවෘත කරන අතර එයින් එළියට ගන්න කඩදාසි කැබැල්ල එම පොතේ හරියටම අංක 176 ද වෙනවා. දැන් ඔහු විනිසුරුවරියට එම පොතේ අංක 176 වෙත යන ලෙස පවසන අතර 176 පිටු අංකයේ තවදුරටත් එහි නැති බව සියල්ලන්ටම පවසනවා. මේ පුදුමේ තවත් වැඩි කරමින් ඔහු බෝතලයෙන් ගත් ඉරාදැමූ පිටුව එම පොතේ නැති වූ පිටුව බව නිශ්චිතවම පෙන්වා දෙනවා. පසුව පිටුව පුළුස්සා දමන අතර එම පිටුව දැවී යන්නේ 176 පිටුවේ පළමු වචනය වූ බොටම් යන වචනය පිටුවේ දිස්වන ආකාරයටයි. මේ පුද්ගලයා මේක කළේ කොහොමද? මුලින්ම මේ කොටස් දෙකකින් සමන්විත වෙනවා. පළමු කොටස තමයි බිල්පත මුදල් බවට පත් කිරීම සහ දෙවනුව ඔහුට අවශ්‍ය නිශ්චිත පිටුවම විනිසුරුවරියට තෝරා ගැනීමට සැලැස්වීම. පළමු අවස්ථාවේදී රිචඩ් බිල්පත අරගෙන ඒ ඉදිරිපස නරඹන්නන්ට පෙන්නනවා. මේ බිල්පත පිටිපස්සේ මුදල් නෝට්ටු දෙකක් නවා සංගවා තිබෙනවා. ඔහු කළේ ක්ෂණයකින් බිල්පත සංගවා මුදල් ප්‍රේක්ෂකයන්ට පෙන්වීම. මේ වේගය අඩු කර බැලුවොත් පහසුවෙන් ඔබට තේරුම් ගන්න පුළුවන්. දැන් බලමු පිටු අංක 176ම විනිසුරුවරියට තෝරා ගැනීමට පෙළඹුවේ කොහොමද කියලා. රිචඩ් පෙන්නන මේ පින්තූරේ තමයි මේ රහස තියෙන්නේ. ඔහු කිසිම වෙලාවක මේ පින්තූරේ පිටුපස අනිත් අයට පෙන්වන්නේ නැහැ. පින්තූරේ පිටුපස ඉහළ කෙළවරේ 176 පිටුවේ ඡායාපිටපතක් සවි කරලා තියෙනවා. විනිසුරුවරිය රිචඩ්ට නවත්තන්න කියලා කොතනද කීවත් පින්තූරේ පිටුපස 176 පිටුවේ ඡායාපිටපත අමුණා ඇති නිසා එම අවස්ථාවේ ඇයට අංක 176ම පමණක් තෝරා ගැනීමට සිදු වෙනවා. දැන් ඔහු පින්තූරය ගෙන සාක්කුවේ දා ගන්නවා. දැන් ඔයාලට මේ දේ පැහැදිලි ඇති. විනිසුරුවරිය කියන 176 පිටුව මැජික් එක ආරම්භ වීමට කලින්ම පොතෙන් ඉරාදමා බෝතලය තුල සංගවලයි තියෙන්නේ. දැන් ඔබට පොත ආරම්භයේදීම විනිසුරුවරිය නැවැත්වුවොත් මොකද කරන්න කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඇය ආරම්භයේදී නැවැත්වුවත් ඔහු නැවැත්වීම කෙසේ හෝ ප්‍රමාද කරලා පොතේ මැදතනකට ඔහු පැමිණෙනවා. ඒ වගේම මේ වගේ වෙලාවක පොතේ මැදතනකින් නැවැත්වීමේ සම්භාවිතාව වැඩි. දැන් ඉතින් ඔයාලා දන්නවා බෝතලෙන් එළියට ගන්න පිටුව අංක 176 උනේ කොහොමද කියලා. ඉතින් පිටු අංකය දන්න නිසා මෙහි පළමු වචනයද මැජික් ශිල්පියා දන්නවා. ඒ නිසාම මැජික් එක කරන්න කලින්ම ඔහු බොටම් කියන පිලිස්සීමේ ලකුණ ඔහු සකස් කරගෙන තිබුණා. ඔහු අපට ඒවනතෙක්ම පෙන්නන්නේ පිටුවේ එක පැත්තක් පමණයි. මැජික් එක කිරීමට පෙර සිටම එය පිලිස්සී තිබූ බවට ඉදිරිපස තිබෙන මේ පිලිස්සුම් ලකුණෙන් ඔබට බලා ගන්න පුළුවන්. පිටුවේ ඇති කරපු ගින්න සුවිශේෂී ජෙල් වර්ගයක් භාවිතා කරමින් සිදු කරන ඇස් බැඳුමක් වෙනවා. අවසානයේ ප්‍රේක්ෂකයන් සහ විනිසුරුවන් මවිත කරමින් පිලිස්සූ වචනය පෙන්වනවා. ඉතින් මේ වගේ වෙන්න මැජික් ශිල්පීන් හිතා ගන්න බැරි තරම් දක්ෂ වගේම වේගවත් වෙන්න ඕනේ. ඉතින් අද ඔයාලට ගෙනාව මැජික් පිළිබඳ ඔයාලට මොකද හිතෙන්නේ කියලා ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරලා අපිට කියන්න. වීඩියෝ එකට ලයික් එකක් දාන්න වගේම අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ආයෙත් මේ වගේ වීඩියෝවකින් නැවත හමුවෙමු.